කර්මාන්ත વિશે නැති නිසා මට තේ කර්මාන්තය පිළිබඳව ඔබතුමාට උත්තර දෙන්න හැකියාවක් නැහැ. හැබැයි මම ඔබතුමාට කියන්න ඕනේ මේ ඔබතුමාලා තමයි පාරට බැස්සේ මේ රටේ ආහාරයෙන් ගයක් කෙනව මිනිස්සුන්ට කන්න නැහැ කියලා. තමුනාන්සලා පොඩි චූන් එකක් ගත්තා හැම රටේ කියලා. දැන් අපි ගත්තොතින් ඔබතුමාට යල සහ මහ ගරු මන්ත්‍රීතුමා අපි හෙක්ටයාර් ලක්ෂ 13ක් වගා කරනවා. ඒ කියන්නේ අපි යලට හෙක්ටයාර් ලක්ෂ 5යි මහට ලක්ෂ 8යි. ඒ කියන්නේ ලක්ෂ 13ක් යා මිස්ටර් කබීර් රසින් what is your problem? Oh, ගත්තේ නැද්ද එහෙම චූන් එක? දැන් ප්‍රශ්නයක් නැහැ නේ ඔබතුමාට. නෑ ඔබතුමාට අහන්න බෑ. නෑ ඔයාට අහන්න බෑ. ඔයාට බලයක් නැහැ. මම ප්‍රශ්න අහන්න අපි දෙන්නා. ඔයා ඉඳගන්නකෝ. ඔයා ඉඳගන්නකෝ. ඔයා මොලේ තලා ගන්න තු ඉඳගන්නකෝ. ඔයා මේ මොලේ තලා ගන්න තු ඉඳගන්නකෝ. ඒ කාලේ සත පහකට ගණන් ගත්තේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ කාලේ කැබිනට් පේපර් එක දන්නේ නැහැ අමති දන්නේ නැහැ. මගේ ළඟකට ඇඬුවා. මගේ ළඟට ඇවිල්ලා ඇඬුවා. ශ්‍රී ලංකන් ෆයිල් එක මට ගෙනත් දුන්නා. ශ්‍රී ලංකා න්‍යායලයින් එකේ ෆයිල් එක ගෙනත් දීලා ඇඬුවා. මට කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා මට කියන්න දුව කැබිනට් පේපර් දැම්මයි කියලා. මෙයා තමයි ෆයිල් එක ගෙනත් දුන්නේ මට බ්‍රයිබර් යන්න. මෙතන චණ්ඩියා වෙනවා. මුලස්සරේ ඔබතුමාට හරි අපි දෙන්න රණ්ඩු වෙන්න ඕනේ නැහැ. නෑ 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 මම ඔබතුමා ඔබතුමා අපේ මිත්‍රයනේ පාසල් මිත්‍රයා මම පැහැදිලි කරන්න. මම ඔබතුමාට කියලා ඔබතුමා හලිවරේ මට උත්තර දෙන්න තියෙනවා. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාලා ආහාර හිඟයක් එනවයි කියලා රටේ මතයක් සමාජගත කරලා. නා කියන්න. ඔව් ගායනා කරනවාද ඔබතුමා මේ එක එක චූන් එකක් ගැන කතා කරා. දැන් ඔබතුමා කිව්වා එළවලු ගොවීන්ට බඩිනිකු ගොවීන්ට තේ ගොවීන්ට ඔක්කොටම දැන් බලාපොරොත්තු සුන් වෙලා තියෙනවා. අපි ආරාධනා කරනවා සමස්ත ගොවි ජනතාවට 15 වෙනිදාට දෙවන්ත විරෝධය සඳහා එක්වෙන්න කියලා කොළඹට ආරම්භයේ සඳහා. හරි හොඳයි. ඔබතුමාලා පොළොන්නරුවේ කියලා විරෝධයක් කරානේ පුටු දාලා කීයක් හිටියද? පොළොන්නරුවේ කරානේ ජාති එකල කිව්වනේ. තමුනාසෙලාගේ නායකතුමා කියලා කිව්වා. අපි රසායනික බෝර දෙනවයි කිව්වා. අපි රසායනික බෝර දෙනවයි කිව්වනේ පරාක්‍රම සමුද්‍රයේ ඉස්සර කීයක් ආවද? ඒ නිසා ගරු ඇමතුමා ප්‍රශ්නෙට උත්තර දෙන්න. දැන් මේගොල්ලෝ මේ අනවශ්‍ය ප්‍රශ්න අහනවා. දැන් මේ ඊයේ පෙරේද ඉඳලා දැන් ගයද්ද ජාතික නායකයෙක් ඉන්න හදනවා. ඔය දැන් දැන් කී දෙනෙක් ඉන්නවද? 1 2 3 4 5. ඔබතුමා අනවශ්‍ය ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්නේ නැතුව. මම කියනවා සමහන් කියනවා මම කියනවා. උත්තර දෙන්න. ආව. මේ ඔබතුමා ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුර. ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුර. නෑ නෑ නම කිය මේ මේ නම මේ 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 නෑ නෑ ප්‍රශ්නේ අහන්නේ ප්‍රශ්නේ අහපු කෙනාගේ නම මට කියන්න පුළුවන් නේ ප්‍රශ්නේ අහපු කෙනාගේ නම කිව්වා ඒක වරප්‍රසාද ප්‍රශ්නයක් නෙවෙයි නෑ දෙන්නේ නෑ බෑ බෑ කතානායකතුමා ඒක අසාධාරණයි එහෙනම් මම උත්තර දෙන්නේ නැහැ එහෙනම් මම උත්තර දෙන්නේ නැහැ සර් මමට උත්තර දෙන්න කියන්නේ කියන්නේ හරි නම නමයි ගමයි වාසකමයි ඔක්කොම කියන්න ඉඳගන්නකෝ ගාන්ත කරුණාකර උත්තර අහලා ඉන්නකෝ ඉස්සෙල්ලා උත්තරේ නෑ දුන්නේ ගරු කතානායකතුමනි මෙතුමා කියනවා මේ ජාතික නායකයෝ ගැන අපේ සමස්ත මේ ඉන්න മന്ത്രിවරු ඔක්කොම ජාතික නායකයෝ තමයි හරි බොහෝ ස්තුතියි හරි හරි ඒක ප්‍රශ්නෙට අදාළ නැහැ කරුණාකර ඔබ තමයි ප්‍රශ්න උත්තර දෙන්න විපක්ෂ නායකතුමා ඈ ගරු දුකයි ඒ නිසා ගරු කතානායකතුමනි ගරු ගරු කතානායකතුමනි ඔබතුමාලා ආහාර හිඟයක් කනවයි කිව්වා දම ඔබතුමාට කියන්නම් ගායන්ත മന്ത്രിතුමා අපේ රටේ ගොවියෝ හෙක්ටයාර් ලක්ෂ 13ක් වගා කරනවා ඒ කියන්නේ යලට 5යි මහට 8යි. ඒතර හෙක්ටයාර් ලක්ෂ 13ක් වගා කරනවා කියන්නේ 1 හෙක්ටයාර් එකකින් V මෙට්‍රික් ටොන් 4.5ක් නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ කියන්නේ අපි 13ක් වගා කරනවා කියන්නේ V මෙට්‍රික් ටොන් මිලියන 5.5ක් අපි නිෂ්පාදනය කරන්න ඕනේ. අපේ මාසික හාල් පරිභෝජන 195000යි. අපිට හාල් ඕනේ වෙන්නේ මිලියන 2.4යි. අපිට සාමාන්‍ය අගයට වගා කරත් අපිට V මෙට්‍රික් ටොන් හාල් මෙට්‍රික් ටොන් මිලියන 1 අතිරිත්තයක් තියෙනවා. ඒ නිසා අපි දැන් ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව සමීක්ෂණය කරාම 100ට කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන නිෂ්පාදන අඩුව 10%යි. සමහර වෙලාවක 25%යි. හැබැයි අපි 25 අඩුව බැලුවත් ගරු මන්ත්‍රීතුමා අපට කිසිදු ආහාර හිඟයක්. දැන් අදත් අපි හාල් කන්නේ අදත් අපි හාල් දෙන්නේ පසුගිය යල වී වලින්. තාම මහ කැපුවට වී පාවිච්චි කරෙත් නැහැ. ඒ නිසා කිසිසේත් මම ඔබතුමාට කියන දැන් ඔබතුමාලා මතකනේ. දැන් ඔබතුමාලා එළවලු ගැන කියනවා. අපේ පිටිපස්සේ മന്ത്രിතුමා ඉන්නවා. දැන් ඔබට මතකයි පොඩ ඉන්නකෝ. රසායනික පොහොර ආනයනේ නැහැ කියපු ගමන් මම කැමති මේ ඔක්කොම ටික දෙන්න. ඔබ දැක්කා ගොවියෝ ඇවිල්ලා පෙන්නවා කැරට් අලේ මෙච්චරයි. අලගෙඩිය මෙච්චරයි. හැබැයි රසායනික පොහොර තහනම ඉවත් කරපු ගමන් වෙළඳ පොළට ආවා කැරට් ගෙඩිය මෙච්චරයි අලගෙඩිය මෙච්චරයි. දවස් හතරෙන් ගෙඩි ලොකු වෙන්න බෑනේ. ඒ නිසා මේක මම පිළිගන්නවා මේක අභියෝගයක්. අපි පිළිගන්නවා රසායනික පොහොර වලින් ඉවත් වෙලා මේ අනේක අභියෝගයක්. හැබැයි ගරු මන්ත්‍රීතුමා අමතක කරන්න එපා. මේක අමතක කරන්න එපා මේක අමාරුයි. මේක අමාරුයි. හැබැයි වස විසෙන්තර ආහාර මොකද?
බෑ ඔයාට රනිල් වික්‍රමසිංහ මහත්තයා හා කිව්වොත් දෙනව අවසර ඔයාමට රනිල් වික්‍රමසිංහ මහත්තයා හා කිව්වොත් අවසර දෙනවා ඔව් හරි දයයා තමයි අපේ ලොක්කා හරි හරි කරුණාකර දැන් ඔය ඇති ඒ නිසා කරු මන්ත්‍රීතුමා අපි වී ගොවීන් සඳහා වන්දි දෙන්න කටයුතු කරලා තියෙනවා